හොඳයි. අදත් ඔයාලගත් වෙලා ඉන්නේ ඇනිමල් ලවර් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි අරන් ඉන්නේ පොඩි ප්‍රායෝගික වීඩියෝ එකක්. සත්තුන්ගේ බර ගිරන්නේ කොහොමද කියන එක තමයි අද අපි අරන් ඉන්නේ කුඩා සත්තුන්ගේ. ඉතින් අපි මේ වෙද්දි දවස් 6ක් වෙනවා අපේ සත්තුන්ට. සාමාන්‍යයෙන් අපි දවස් 7න් 4 තමයි බර ගිරන්න ඕනේ. ඉතින් නමුත් ඔන්න අද අපි ගොවිපළට ආපු වෙලාවේ සත්තුන්ගේ බර ගිරනවා. ඉතින් ඔන්න ඔයාලට අපි පෙන්වන්න යන ප්‍රායෝගිකව මේ කුඩා සත්තුන්ගේ බර ගිරන්නේ කොහොමද ලේසි විදිහ කියලා. ඉතින් ක්‍රම කීපයක් තියෙනවා තරාදී අනුව. අපිට පුළුවන් විවිධ විදිහට කියලා නම් අපි සරලව කිරණ හැට තමයි පෙන්වන්නේ. එහෙනම් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. තාමත් අපේ channel එක subscribe කර නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි මෙන්න මේවාගේ තරාදියක් තමයි මේකට භාවිතා කරන්නේ. ඉතින් මේකෙදී අපි තරාදිය on කරගෙන අපිට මොකක් හරි මේ සත්තු ටික දාන්න එකක්. සාමාන්‍ය සත්තු එල්ලලා කිරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ තරාදියකින් නම් පහසුවෙන් වාදනයකට දාලා කිරන්න පුළුවන්. අපි මේ වගේ මොකක් හරි සත්තු දාගන්න එකක් තියලා මේක අපිට පුළුවන් සීරෝ කරගන්න. අපිට මේක සාමාන්‍ය මේ සීරෝ කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක ලැබුවාම මේක බිංදුවට ගන්න පුළුවන්. ඔයාලා දකින්නදී දැන් අපි සීරෝ බබු ගමන් මේක බිංදුව වුණා. එතකොට අපි සත්තුන්ගේ බර විතරයි පෙන්වන්නේ. ඉතින් අපිට මෙතෙන්ට දැන් දන්න සත්තු ගානක් අල්ලගෙන අපිට කිරා ගන්න පුළුවන්. අපි එහෙනම් යමු කොහොමද සත්තු ටික දාගන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න අපි දැන් බකට් එක තියලා සීරෝ කරගෙන තියන්නේ. අපි සත්තු පහක් විතර අල්ලගෙන මේ සාමාන්‍ය අපිට ලේසියෙන් පුළුවන් සත්තු ටික එක තැනකට කොටු කරගන්න පුළුවන් අවශ්‍ය නම් සත්තු ටික ලේසියෙන් එක තැනකට කොටු කරගෙන පුළුවන්. මම දැන් වීඩියෝ එකට හින්දා ඔයාලට කොටු දෙයක් තමයි පෙන්වන්නේ. නැත්නම් අපි කොටුවක් කිරනවා නම් සාමාන්‍ය එක තැනකට සත්තු ටික කොටු කරගෙන අල්ලගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මෙහෙම සත්තු ටික අල්ලගෙන ගෙනල්ල මේක තරාදියෙන් දිනන වලට ප්‍රයෝජන ඇති මේ ඍණ ගානක් වෙන්නන්නේ. මේ අර බකට් එකේ බර 10ක් බලමු. අපි 10ක බර අන්න 805ක් තියෙනවා. සත්තු 10ක බර, ඒ කියන්නේ අපිට නිකන් හිතුවොත් 80ක් වගේ තියෙනවා සතෙක්ගේ බර. රයිට්. අපි දැන් මේ බූඩරෙන් කිරුවා. එතකොට මේ බූඩරෙන් අපි සත්තු 45ක් ගත්තා. අන්න මේ බූඩරෙන් උත් ගන්න තමයි යන්නේ. අනිත් බූඩරෙන් ඒකනුත් අපි 10වම 5ක් විතර අරන් 50ක් විතර අරන් 10ක් විතර අපි බලමු. මොකද 500 බෝඩර් තියෙන්නේ. ඉතින් ඒ බෝඩර් අපි බලමු. මේ බෝඩර් බර 800ක් අපිට වෙනවා. ඒ කියන්නේ 80යි අපිට රප්ලි හිතා ගන්න පුළුවන්. 800යි. ඉතින් මොන ඔය වගේ අපි සාමාන්‍යයෙන් 100ට 10ක් වගේ කිරා ගන්න පුළුවන්. 105ක් කිව්වත් ඇති. ඉතින් අපි මෙන්න 500 බෝඩර් එකකින් සත්තු 50ක් වෙන කිරනවා. හම හරියට ඩේටා ටික ගත්තට පස්සේ අපිට කලෙක්ට් කරගෙන ගමු. ඉතින් මම දැන් මම හදලා පෙන්වන්න යන්නේ. මම ඇවරේජ් හදන හැටි පෙන්වන්නම්. මම මොකද දැන්ටම අපිට 80ක් විතර සාමාන්‍ය බර යනවා කියලා පේනවා. ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකදී හදලා පෙන්වන්නම් කොහොමද අපි සත්තුන්ගේ ඇවරේජ් බර හදාගන්නේ කියලා. ඉතින් මම මෙතන ඔබට මම පෙන්වන්නම් දල වශයෙන්. දැන් සාමාන්‍ය සත්තු 10ක බර 800 805 805 790 780 හම මේ 470 වගේ අපි සත්තු 5කගේ බර. ඉතින් ඒ වගේ ඉතින් ඔන්න ආකාරයට අපිට දිගටම කිරන්න පුළුවන්. දැන් මෙතන ඇවරේජ් බරක් හදන්න ඕනාවක් නැහැ. මොකද සත්තු 10 අපි කරපු හින්දා අපිට බලා ගන්න පුළුවන් බර නිවැරදිව. ඉතින් ඔන්න හොඳ බරක් තියෙනවා. අපිට ගැටලුවක් නැහැ. ඉතින් ඔන්න ඔයාලා දකින්න ඇති අපි කොහොමද බර කිරුවේ කියලා. ඉතින් ඉතාමත් ලේසියෙන් කිරන්න පුළුවන් මේ විදිහට. නැත්නම් එල්ලන තරාදි තියෙනවා, ඒවෙන් කිරන්නත් පුළුවන්. ඉතින් සරලව ඔබට ඔබේ තියෙන තරාදි අනුව ඔබට බර කිරා ගන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් මම ඇවරේජ් බර ඔබට බෙදලා හදන්නත් පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් අද හදන්නේ නැහැ. කූඩුව ඇතුළේ ඉන්න ගමන් තමයි වීඩියෝ කරන් ආවේ. ඉතින් ඔන්න ඔයාලට ඊළඟ දවසකදී මම වීඩියෝ කරන් එන්නම් කොහොමද මේවා ඇවරේජ් බර හදාගන්න කියලා සුළු කිරීම වලින්. ඉතින් එහෙනම් ඔන්න අපේ channel එක හොඳයි නම් මේ වගේ වීඩියෝ අපි කිව්වා මේ අවුරුද්ද ප්‍රායෝගික වීඩියෝ අපි අරන් එනවා කියලා. ඉතින් ඒවත් එක්ක එකතු වෙන්න අපේ channel එක තාමත් subscribe කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.